Oh, api Sujil Senasing Mahatma samaga sanwade dennata sudanam sanwardane mahapolave palawela thibenawa kiyala Dilan Perera ematuma kiyuwa namuth India Supreme Nalu Salman Khan Lankawata pæminenawa. Æyi obat naluwek me dawassala parlimenthaye obe aga pæma apita bohoma honda anukaranayan hema dakinnata labuna. Mokada me gena obathuma kiyanne? Salman Khan gena nan ettara mama adahas prakash karanna yanne nae bolanda bankolot man hitanne Canda ව්‍යාපාරයක ප්‍රතිඵලයක් සමාවෙන්න මතවනේ ඔබේ සමහර පක්ෂෙන් සමහරුන් චෝදනාවක් එල්ල කළා තිබුණා මෙය හුදෙක් සල්මන් ඛාන්ගේ පැමිණීම හුදෙක් නිකම්ම නිකම් පැමිණීමක් නොවේ මේ එක්තරා ගනුදෙනුවක කිසියම් ආකාරයක ප්‍රතිඵලයක් කියලා නෑ ඒක තමයි කියන්නේ කරගන්න දෙයක් බැරුව අන්තිම වශයෙන් දැන් අන්තිම තුරුම්පු ටික ගහනවා මම මකට මගේ වෙලාව ඒකට මිලම් කරන්නේ නෑ ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න විශේෂයෙන් මෙතුමා කිව්වා මේ සංවර්ධනය ගැන ඇමතුමනි ලෝකයේ අවුරුදු 20කට කලින් 180ක් රටවල් දුප්පත්. දැන් වෙනකොට මේ වර්තමාන වෙනකොට 120යි රටවල් දුප්පත්. තව අවුරුදු 20කින් ලෝකයේ දුප්පත් රටවල් නැහැ. ඉතින් ඔබතුමාලා මේ ලෝකයේ දියුණු වෙන වේගය දාගෙන තමන්ගේ සාක්කුවට දාගන්න එපා. අප්‍රිකාවේ හැම රටක්ම මීට වැඩිය සංවර්ධනය වෙනවා. පකිස්තානයේ, බංග්ලාදේශයේ ඔබතුමා සංවර්ධනය බෑක් දැක්කොත් ජනතාවගේ ආදායම 25000යි සාමාන්‍ය මිනිස්සෙක්ගේද. ඔබතුමාලාගේ පොත්වල තියෙන්නේ 25000 එක පුද්ගල ආදායම. හතර දෙනෙක් ඉන්නවනම් 140000ක් ලබන්න ඕනේ. එහෙම ලැබෙන්නේ නැහැ. මොකද? සංවර්ධනය තියෙන එක පවුලකට ඒ වගේම ඒ වටේ ඉන්න හෙන්ටයෝ ප්‍රමාණයකට හොරකම් කරන ඇමතිවරු පිරිසකට ඒ වගේම පවුල තමන්ගේ ගෝල බාලයන්ට සහෝදරයන්ට දරුවන්ට මේ රටේ සංවර්ධනය තියෙනවා අපි දැකලා තියෙනවා බුගාටි කාර් ගේනවා රෝස් රොයිස් කාර් ගේනවා චාස් කුමාරයන් යන්නේ කියලා විනාඩි 10 වේ යන්නේ ඒක නෙවෙයි අපි කතා කරන්නේ අයි ඔබතුමා කිව්ව හරි ජනාධිපතිතුමා රජාට ඇඳුවා අපේ රීල් රටේ සියලු දෙනාම මොකද මේ ජනාධිපතිතුමා ඊයේ පෙරේදා කිව්වේ හොරකම් කරලා තියෙනවා නම් සියලු කැබිනට්ටුවම මේකට වක් කියන්න ඕන කියලා හොරකම් කරපු එකට එතුමා කැබිනට්ටුව ඔක්කොම ගාව ගන්නවා හැබැයි යුද්ධය අවසන් කරනකොට එතුමා මේ සියලු දෙනාම සරත් ෆොන්සේකා මහත්තයා චන්දිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහලා ගාමිණී අතුකෝරලා සාමගි උසුම ගේනලා කරුණාපිල්ලයන් කැඩුවා ඒවට දුන්නේ නැහැ ඒක තනියම එතුමා බාරගත්තා අපි බාර දුන්නේ එතුමට මොකද්ද අපි කරේ අපි දැම්මා රත්තරන් උටුන්නවා එතුමා ඔළුවට මුළු රටේ සියලුම ජනතාව අපි කිරිබත් කෑවා අපි රජින්න බත්තු කරා ජාති ભેදකින් තොරව ආගම් ભેදකින් තොරව කුල ભેදකින් තොරව මොකද්ද අපිට උනේ අවුරුදු පහක් යනකොට ඇඩ්‍රස් නැහැ මේ රටේ මොකද්ද එතුමා කරේ දැම්ම රත්තරන් තොප්පිය එතුමා අල්ලලා තා පොඩ්ඩක් පල්ලයට දාගත්ත වටේ හිටිය හෙන්චයෝ ටික මේකේ විශාල ආදායම් ලැබෙන විශාල කුට්ටි ගණන් ගහන උඩින්නම් පල්ලයටම රටේ උඩින්නම් පල්ලයටම මිනිස්සු ටික ජනාධිපතිතුමාගේ ඇදලා 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 බෙල්ලටම දාගත්තා ජනාධිපතිතුමාට ජනතාව පේන්නේ නියතමානී නායකයන් නම් මොකද්ද කරන්නේ මේ රත්තරන් උටුන්නට ගලවලා තිනවා පසකින් දෙනම එක උණු කරලා රටේ ජනතාවට එහෙමයි රටේ රජුරුන්ට ඇඳුවම කරන්නේ නියතමානී නායකයෝ මොකද්ද එතුමා කරේ එතුමාට දන්නේම නැතුව එතුමා රජාට අඳගත්තා අද ඉන්නේ එතුමා ඒ තත්ත්වයට පත් වෙලා යන්න බැරුව එතුමාට ඉන්නේ විශේෂයෙන්ම ඇමතුමනි ඔබතුමා බලන්න විශේෂයෙන්ම ඔබතුමාලා සඳහන් කරා මේ රටේ දියුණුව සම්බන්ධයෙන් මම පෙන්නන ඔබතුමාලගේ මේ ආණ්ඩුවේ උඩ මං ගැන කතා කරන්නේ බිලියන 5500 ඔබතුමාලගේ ටෙන්ඩර් නැතුව කරන ව්‍යාපෘති මං ඉදිරිපත් කරන්න ඔබතුමාලා අපිට කිව්වා දත්ත සපයන්න කියලා මගලක තියෙනවා අපිට ඉඳලා ඉట్లా හම්බෙන්නේ මේවා මොකද කොමිෂන් මුදලක් ලැබුණ නැති වුණාම තමයි මේක ඇවිල්ලා අපිට ඇවිල්ලා ගෙනලා දෙන්නේ තොරතුරු ටික නැත්තම් මේක එලියට එන්නේ නැහැ ඒ හින්දා මං ඉස්සරහට ඔබතුමාට ඉදිරිපත් කරන්නම් ගණන් මිනුම් සහිතව බිලියන 5500ක් කැමතුමනේ මොකද ටෙන්ඩර් දාන්න නැත්තේ මේ වයන්නේ සමාගම් කීපයකට මම පෙන්නන සමාගම් කීපය කවුද කියලා මේ සමාගම් කීපයට ගේනවා ටෙන්ඩර් කොහෙවත් නැහැ ඔබතුමාලගේ පොලි අනුපාතය ඔබතුමාලා කියනවා 103යි 4යි 5යි කියලා සාමාන්‍ය අගයක් මම පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රශ්න කරා දෙන්න මේ ව්‍යාපෘති වල හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට නෝර්ස්ට්‍රේ තාප් බලාගාරේ සාම්පූර් විදුලි බලාගාරේ ත්‍රිකුණමල ජැටිය ත්‍රිකුණම වටරම් පාර නෙළුම් කුල්න නෙළුම් පහන රටේ ඔබතුමාලා මොනවද රැකියා නිර්මාණය කරේ රැකියා ආර්සිය බලන්න නිර්මාණය වෙලා නැහැ පෙන්නන්න අපිට ව්‍යාපෘතිය මෙන්න රැකියා ගන්න කියනවා වංශිතුමා තාම කිසිම ඔබතුමාලට පෙන්නන්න බෑ රැකියා නිර්මාණය වෙන්න ඕනේ විදේශ ආයතන එන්න ඕනේ දියුණු තාක්ෂණ ලංකාවට එන්න ඕනේ ඒ වගේම ජනතාවගේ ආදායම වැඩි වෙන්න ඕනේ රුපියල් 25000යි මේ ජනතාව මෙතන ඉඳ කාර්ය මණ්ඩලෙන් ආන්න කීයද ගන්න කියලා මේ කල් අද විදුලි බිල ගෙවම හෙට කන්න බෑ තුන් වෙලම කන්න බෑ අද කාපම හෙට විදුලි බිල ගවා ගන්න බෑ මේ රටේ ජනතාව දුක් විඳිනවා හැබැයි ජනාධිපතිතුමාට මේ රටේ සාමාන්‍ය පවුලකින් නායකයෝ දෙන්නෙක් බිහි වුණා එක්කෙනේ ප්‍රේමදාස මහත්තයා අනිත් එකෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා හැබැයි අපිට දුක මහින්ද රාජපක්ෂ මහත්තයාට මේක අමතකුණා කොහෙන් තමයි පුදුනේ කියලා ප්‍රේමදාස මහත්තයා ගෙවල් ලක්ෂ 25ක් හැදුවා ගම්මෝදා ඇඟලුම් කර්මාන්තය ජනසවිය මේවා කරේ ආසියාව බඩගාද්දි චීන ඉන්දියාව දියුණු වෙන්න හිතලවත් නැහැ චීනයේ අද ආර්ථික සංවර්ධන වේගය 12.8යි අවුරුදු 15ක් ඉන්දියාවේ 8.8යි අවුරුදු 12ක් මොනවද අපි කරේ චීනයේ අද හදනවා ඉන්දියාවේ අද හදනවා බෙන්ස් එක BMW එක ටාටා එක ලාන්සර් එක මම ඇහුවා පාර්ලිමේන්තුව අපිටම ගන්න ඔබතුමාලා හිරමණයක් මෙන්නට හදලා තියෙනවා අන්තිම අවුරුදු 20කට නෑ අදලා නෑ ඔබතුමාලා පෙන්වන්න hina වෙන්නේ පුළුවන් නම් හිරමණයක් පෙන්වන්න හදපු නැවක් පෙන්වන්න හදපු යානයක් පෙන්වන්න හදපු මැෂින් එකක් පෙන්වන්න එහෙම පෙන්වන්න බෑ මම ඔබතුමාලා කරේ මල් විරමස මහත්තයා හුණු ගෑවා අනිත් කට්ටිය එහෙම මෙන් කරන්න තියෙන කරා SB සනාගේ මහත්තයාට මුදල් දෙන්නේ නෑ
දෙන්නේ ඔබතුමා මොනවද කරේ ඔබතුමාට සොච්චමක් ලැබෙන්නේ වැඩිම ප්‍රමාණය ලැබෙන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් හැබැයි ඔබතුමාට මොනවද වෙන් කරලා තියෙන්නේ එහෙම වෙන් කරලා නැහැ මේ රටේ එක පවුලක් විසින් කාබාසනය කරලා මේ රටේ ජනතාව අද ඉවසගෙන ඉන්නවා මෙතර කල ඉවසුව ඇති මම ගියා අත්‍තරම චීනයේ ගිහිල්ලා මම ඇහුවා ප්‍රශ්නයක් මගේ කවුද රටේ ජනාධිපති රාජපක්ෂ කවුද කතානායක රාජපක්ෂ ආර්ථික ඇමති රාජපක්ෂ ආරක්ෂක රාජපක්ෂ මහාමති රාජපක්ෂ බස්නාහලිම රාජපක්ෂ අපි බනාන රිපබ්ලිකක් ඇමතුම්නි මට ලැජ්ජයි තන ඉඳගෙන ඉන්න මගේ දයා බලාගෙන හිටිය වනචාරී රටක මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා වගේ මේම කිසිම දෙනක සිම්බාබ් රටේ මුගාබේ අවුරුදු 30කට පස්සේ තමන්ගේ නෝනා ගේන්නේ මේ ඒකාධිපති වීරයන් කටයුතු කරපු ගඩාෆිලා මුබාරක්ලා ගෙනාවේ නැහැ එමෙ අපි කියන්නේ ඔබතුමාලා දක්ෂ නැද්ද ඔබතුමාලා නැද්ද වෙන අමාත්‍යවරු දක්ෂ අමාත්‍යවරු එහෙනම් එවන්න එපා මේ දක්ෂෝ රාජපක්ෂලා හතක් අටක් ඉන්න බුරුතු පිටින් මේකට එවන්න එපා නම් විවාදයකට එනවද නැහැ මොකද එන්නේ නැත්තේ හොරගම් කරන්න පුළුවන් හැබැයි උත්තර දෙන්න බෑ එයින්ද අපි කියන රටේ ජනතාව කාලය අවසන් වෙනවා ගැහුවා දූෂණය ඒ වගේම මේ රටේ නීතිය නැහැ යහපාලනය නැහැ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ ඒ රජකම බලවා හරින්න අවුරුදු 5කට දැම්ම උටුන්න ගලවන්න රටේ ජනතාවද සූදානම් කියන එක අපි පැහැදිලිව කියනවා හොඳයි බොහොම ස්තුතියි විමල්